මෙවර විට සියලු වාර්තා බිඳදොම්මින් සියලු රේටින්ස් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නර්මන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය නෙළුම් කුළුණ උඩට ගියා ගියා නෙවෙයි අර ආසියාවේ වේගවත්ම සෝපානේ එහෙමත් නැත්නම් ලිෆ්ට් එක ආන් ඒකමාව උඩට අරන් ගියා හප්පොච්චියේ උඩ ඉඳලා මේ තවත් උඩ බැලුවා මොකද මේ තුසිත දෙවුලව පේනවද කියලා බලන්න හිස් අහස විතරමයි දැක්කේ පස්සේ බිම බැලුවා මොකද මේ තුසිත දෙවුලව නෙළුම් කුළුණට මේ පහලින්ද කියලා බලන්න එතකොටනේ බොලේ දැක්කේ කජීමාවත් ගිනි ගන්නවා ඔවුනේ නෙළුම් කුළුණේ ඉඳලා පහල බැලුවම තමයි කජීමාවත් හැටේවත්ත තාරවත්ත සේදවත්ත මස්වත්ත පරිප්පුවත්ත ජෙසිමවත්ත කිඹුලවත්ත ඩෝබිවත්ත ආදී එකී මෙකී නොකී ජාතියේ මහවිශාල වතු පේන්ට පටන් ගත්තේ. දැන් ඉතින් මේ වතු කිව්වහම මේවා මල් වතු නෙවෙයි. නැත්තම් අපේ පාලකින් හිතාවි නෙළුම් කුළුණ වටේ පිපුණු මල් 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 වතු කියලා නේද? ඔව් අර පේරාදෙනිය මල්වත්ත, හග්ගල මල්වත්ත වගේ මේ වතු කතාව ඊට වෙනස්. හොඳේ අද වතු කතාව ලියන්න හිතුනේ ඊයේ කජිමාවත්ත ගිනිගත් නිසාම නෙමෙයි. මේ තියෙන්නේ පැල්පත්. සමහරුන් කියන්නේ මුඩුක්කු නිවාස කියලා. ඒ වචනයට අපේ තරම් කැමැත්තක් නැහැ. ඒ නිසා පැල්පත් කියලා කියමු නේද? මේ පැල්පත් තියෙන්නේ කොළඹ නගරේ. කොළඹ කියන්නේ ලංකාවේ වෙළඳ අගනගරය වාණිජ නගරය. මේ අගනගරය ආශ්‍රිතව ජනාධිපතිවරුන් අගමැතිවරුන් මහා බලසම්පන්න දේශපාලන මැති ඇමතිවරුන් බිහි වෙලා තියෙනවා. බිහි වෙලා නෙමෙයි බිහි කරලා තියෙනවා නේද? ඒ අතර ඔය සර් ජෝන් කොතලාවල ජේ.ආර්. ජයවර්ධන රණසිංහ ප්‍රේමදාස නේද? දැන් රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහ 6 වතාවක්ම අගමැතිකම් දැරුවා. දැන් ජනාධිපති. මේ කොළඹ නැත්නම් මේ වාණිජ අගනගරය වර්ග කිලෝමීටර 699ක් නැත්නම් 700ක් විතර තමයි තියෙන්නේ. ජනගහනය ගත්තොත් එහෙම 123කට ටිකක් වැඩි. නිදහස ලැබලා අවුරුදු 74යි. කොළඹටත් එක වෙලාවේ තමයි නිදහස හම්බ වුනේ. මුළු ලෝකෙම පිළිගන්න වැදගත් ප්‍රමුඛතාවය මොකක්ද? මිනිස් අවශ්‍යතාවය මොකක්ද? ඒ තමයි වාසස්ථානයක් එහෙමත් නැත්නම් නිවසක්. ඇත්තටම නිවසක් කියන්නේ මොකක්ද? ජීවියෙකුට තම පෞද්ගලික කාර්යයන් වඩාත් සුරක්ෂිත අයුරින් ඉටු කර ගැනීමටත් පවුල් ඒකකයක් වශයෙන් කටයුතු කිරීමටත් ඉදි කරගන්නා ගොඩනැගිල්ල. එහෙම තමයි සරල අර්ථකථනය. ගල්ගුහවල සිට තමයි මේ දක්වා මේ අද තියෙන නිවාස අවශ්‍යතාවයේ පරිණාමය වෙන්නේ. සාමාන්‍ය ජාත්‍යන්තර පිළිගැනීම තමයි නිවසක් කියන්නේ අවම වශයෙන් කාමරයක් හෝ දෙකක් සහ සනීප ආරක්ෂාව සඳහා. හොඳට මතක තියාගන්න, සනීප ආරක්ෂාව සඳහා වෙනමම කොටසක් ඇති ස්ථානයක් කියන එක. දැන් එමු අපේ පැල්පත් වලට. අද අප මේ කොළඹ ගැන කතා කළාට අපේ රටට ඩොලර් ගේන වතු කරේ තේ දළු නෙලන ජනතාවගේ මේ නිවාස කියලා කියන පැල්පතුත් මේ විදිහම තමයි. ඒවට වෙන වචනයක් පාවිච්චි කරනවා ලයින් කාමර කියලා. ලයින් කාමර කියලා. දැන් මේක වාණිජග නගරේනේ නේද? නිදහසිනුත් අවුරුදු 74කුත් ගෙවිලා ගිහිල්ලානේ. එතකොට ලබන අවුරුද්ද 75 සමරන්නත් ලොකු උත්සවයක් තියන්න හිතන් ඉන්නවා නේද? ඒත් මේ තාක් කල් ගිහිල්ලා තාම බැරි වුණානේ මේ පැල්පත් වාසීන්ට මිනිස්සුන් වගේ ජීවත් වෙන්න ක්‍රමයක් හදන්න නේද? ඡන්ද කාලයට නම් අපේ අප්පෝ ආස්මාලිගා රාශියයි. මොනවා වුණත් හොඳ කරපු දේශපාලනඥයෙක් ඉන්නවා නම් ඒ උන්දගේ නමත් මතක් කරන්න අවශ්‍යයි. ඔව්. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිට ඔය හිසට සිවණක් දෙන්න උවමනාව තිබුණා. ඒ වෙනුවෙන් යම් වැඩ කොටසක් ඉටු කළා. නිවාස හැදුවා. ඒක ඇත්ත. නමුත් අදත් මතක තියාගන්න මේ කොළඹ 30%කට වැඩියෙන් ඔව් 30%කට වැඩියෙන් මේ වාණිජ අගනගරේ ජීවත් වෙන්නේ පැල්පත්වල. දැන් මේ අප රට වගේම පැල්පත්වලින් පිරුණු තවත් රටක් මතක් කරන්නද? අද නෙමෙයි ඈ
අද නෙමෙයි 50 දශකයේ ඒ තමයි සිංගප්පූරුව. අර මේ ලීක්වාන් යූ හිටියේ ඕ ආන් ඒ රට. මේ කොළඹ භූමි ප්‍රමාණයටම සමානයි. ඔය රටට හරි අපූරු පාලකෙක්නි ආවේ නේද ලීක්වාන් යූ කියලා. ලීක්වාන් යූ වයස අවුරුදු 35 දී තමයි සිංගප්පූරුවේ අගමැති වෙන්නේ. ඒකට අපේ රට නේද වයස අවුරුදු 70 80 වෙනකන් ඉඳලා තමයි ජනාධිපතිලා අගමැතිලා වෙන්නේ නේද? මොන ඉවසීමක්ද නේද අප්පා. දාලා යන්නෙම නැ ඒ තරමටම උපන් බිමට මව් බිමට ජාතියට මාර ආදරේ නේද? දැන් ලීක්වාන් යූ ගාවටම යමු. 1950 දශකයේ ඔය පුංචි සිංගප්පූරුව පුරාම තිබුණේ පැල්පත්. එදා ලීක්වාන් යූ මෙන්න මෙහෙම කිව්වා. නිවසක් හිමි සමාජයක් බිහි කිරීම මගේ අපේක්ෂාවයි. සෑම රටවැසියෙකුටම නිවසක අයිතිය හිමිවිය යුතුයි කියලාත් ඔහු එදා කිව්වා. කියපු දේ කරන්ට දැක්මක් තිබුණු නිසා ලීක්වාන් යූට බාර දුන්න රට අද හරි ලස්සනයි. ඒකට අපි අද වෙනකන් බාර දුන්න උන්දලා මොකද කළේ? එයාලා ගෙවල් හදනවා වෙනුවට බැංකු කැඩුවා. මහා බැංකු වංචාව විතර රුපියල් කෝටි 1600යි. සීනි බදු වංචාව රුපියල් කෝටි ඒත් 1600 පනිනවා. ඇති හැකි අයට දුන්නු බදු සහනේ ගෝඨාභය රාජපක්ෂ රුපියල් බිලියන 600යි. ඒ කියන්නේ රුපියල් කෝටි 60,000ක් විතර. ඒ අතර සුදුලූණු වංචාව, පැන්ඩෝරා පේපර්ස්, මිග් ගනුදෙනු. අනේ අප්පුච්චියේ මොන තරම් වංචා තොගයකින් වැහිච්ච රටක්ද නේද? හොඳයි ඒ එක්කම බලමුකෝ. මහා යෝධ සංවර්ධන පිමි නෙළුම් කුළුණ උඩ ගිහින් තවුතිසාව බලන්න හදපු තැන. ඇමරිකානු ඩොලර් මිලියන 104යි. හම්බන්තොට වරාය ඇමරිකානු ඩොලර් මිලියන 1541යි. මත්තල ගුවන්තොටුපළ ඇමරිකානු ඩොලර් මිලියන 243යි. අර හම්බන්තොට තියෙනවා සම්මන්ත්‍රණ ශාලාවක්. ඇමරිකානු ඩොලර් මිලියන 15.3යි. මේ හදපුවා රටට ප්‍රයෝජනයක් හෝ එමත් නැත්නම් පට්පට් ගාලා ප්‍රතිලාභ දෙන දේවල් නම් අඩුම ගානේ තව අවුරුදු 50කින්වත් ප්‍රතිලාභ ලැබෙයි කියලා අපට හිත හදාගන්න පුළුවන් නේද? පේන තෙක් මානෙක ප්‍රතිලාභ නැති වැඩ. ප්‍රතිලාභ නැත්තේ අපිට. හොඳද? හදපු අයට ප්‍රතිලාභ තියෙනවා. ඒකයි අප පවසන්නේ පවුලට තමන්ට ප්‍රතිලාභ ඇති. මහා ධනස්කන්ධයක් ලෝකෙන් අරගෙන රට ණය කරපු මහා හොර දූෂිත දේශපාලන නඩයකට කවදාවත් කජීම වතු පේන්නේ නැහැ කියලා. පෙනුනත් පේන්නේ ඒ වත්තත් අයිති කරගෙන තමන්ගේ ව්‍යාපෘතියක් හදන්නට මිස ඒ මිනිස්සුන්ගේ ජීවිත හදන්න නෙවෙයි කියලා දැන් 100%ක් පැහැදිලි නේද? එහෙම අසමින් අද ටෙලිවැකිය අවසන් කරන්නේ ලීක්වාන් යූලා ඉල්ලපු අපට ලැබුණේම තම හතර මායිමේ කුරුල්ලෙක්වත් එලවගන්ට බැරි තරමට වයෝවෘද්ධ පඹයින් බව පවසමිනුයි.